මමද ඔයාලට කියන්න යන්නේ අමුතුම සතෙක් ගැන. ඒ තමයි ටැපීර්. ටැපීර්ලට අවුරුදු මිලියන ගාණක ඉතිහාසයක් තියෙනවා. මේ වෙනකොට ටැපීර්ලා ජාති පහක් රටවල් 20කින් විතර හමු වෙලා තියෙනවා. මේ ඉන්නේ බෙයාට් ටැපීර්. මෙයාලා මෙක්සිකෝවෙන් පටන් ගත්තම ඉක්වදෝරය දක්වා මේ කහ පැහැයෙන් පෙන්වන ප්‍රදේශයේ තමා ජීවත් වෙන්නේ. මේගොල්ලෝ මධ්‍යම ඇමරිකානු ටැපීර් විදිහටත් හඳුන්වනවා. මේ ඉන්නේ දකුණු ඇමරිකානු ටැපීර්. පහත් බිම් ටැපීර් විදිහටත් මෙයාව හඳුන්වනවා. මේ සිටියමේ දැක්වෙන විදිහට මේ වර්ගය විශාල බිම් ප්‍රමාණයක වාසය කරනවා. වෙනසුවේලාව, ගුවානාව, බ්‍රසීලය, කොලොම්බියාව, ඉක්වදෝරය, පේරු, බොලිවියාව, පැරගුවේ සහ ආජන්ටිනාව යන රටවල්වල මේ දකුණු ඇමරිකානු ටැපීර්ව අපිට දැකගන්නට හැකියාව තියෙනවා. මේ ඉන්නේ පුංචි කළු ටැපීර්. මේ විශේෂය අලුතින් සොයාගත් විශේෂයකි. ඇමසෝනියා වනාන්තරවල ඉතා රහසිගතව සුළු ප්‍රමාණයක් පමණක් ජීවත් වෙන මේ විශේෂය සොයා ගැනීමට පවා ඉතා අපහසුය. ඉතා දුර්ලභ විශේෂයක් බවයි සඳහන් වෙන්නේ. කදුකර ටැපීර්. මෙයාලාගේ විශේෂත්වය තමයි හරියට කිරිබීපු ගමන් බබෙකුගේ වගේ සුදු පාට රැවුලක් පිහිටිලා තියෙන එක. අනික් එක තමයි මේ වර්ගයේ ටැපීර් බබාලාගේ මෝස්තරය අනික් අයට වඩා වෙනස්. හරියට කොමුණු ගෙඩියක මෝස්තරයක් වගේ. කඳුකර ටැපීරුත් පැතිරිලා ඉන්නේ කොලොම්බියාව, පේරු, ඉක්වදෝරය යන රටවල් වල තමයි. මේ ඔබ දකින්නේ හොඳින් වැඩුණු කඳුකර ටැපීර් කෙනෙක්. මේ ඉන්නේ මලයානු ටැපීර්. මෙයාලාගේ මේ පාට දෙක නිසා දැක්කපු ගමන් අපිට මතක් වෙන්නේ පැන්ඩෙක්ව. ඒ වගේම අපි කලින් කතා කරපු ටැපීර් වර්ග හැමෝම ළඟ ළඟ එකම රටවල් සමූහයක තමයි පැතිරලා හිටියේ. මේ මලයානු ටැපීර් විතරයි ආසියාවේ ජීවත් වෙන්නේ. ඒ වගේම සියලුම ටැපීර් වර්ගවලින් විශාලම ටැපීර් වර්ගය තමයි මේගොල්ලෝ. දිග අඩි 6ක් විතර, බර කිලෝ 350ක් විතර මෙයාලා. පැතිරිලා ඉන්නේ මියන්මාරය, තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව කියන රටවල් වල. මෙයාලා වදවීමේ තර්ජනයට ලක් වෙලා ඉන්න දුර්ලභ සත්ව විශේෂයක්. ටැපිරොයිඩියා පවුලට අයත් ටැපිල්ලගේ නෑයෝ තමයි අශ්වයෝ, ඌරුවෝ, සීබ්‍රලා වගේම රයිනෝසිරස්ලා. ඒ කියන්නේ යාළුවනේ ටැපිල්ට මේ ඕන කෙනෙක්ගේ මගුල්ගේ කියන්න පුළුවන් නේද? මේ බලන්නකෝ, මෙයා අපිට හිනා වෙනවා කියලාද හිතුවේ? නෑ, මේ තමයි ටැපීර් ඉව අල්ලන විදිහ. මේක සත්ව විද්‍යාඥයෝ හඳුන්වන්නේ ෆ්ලෙමෙන් ප්‍රතිචාරය දක්වනවා කියලා. ඔය අපිට දත් පොඩ්ඩක් පෙන්නට මෙයාට දත් 42ක් 44ක් පමණ පිහිටිනවා. ටැපිල්ලා සුදු, කළු සහ දුබුරු වර්ණවලින් යුක්ත වෙනවා. ලොකු ටැපීල්ලා
මෙහෙම වුණාට මෙයාලා උපදිනකොටම සෝබාදහම් මාතාව හැම ටැපීර් බබෙකුටම තෑග්ගක් දෙනවා. ඒ තමයි සතුරන්ට හොයාගන්න අමාරු වෙන විදිහේ කැලෑව තුල නොපෙනී ඉන්න පුළුවන් විදිහේ ලස්සන ඇඳුමක්. මේ ඔයාලාට පේනවා නේද? සාමාන්‍යයෙන් හොදින් වැඩන ටැපීර් කෙනෙක් මිනිසුන් 3 දෙනෙක් විතර බරින් යුක්ත වෙනවා. මෙයාලගේ ජීවිත කාලය අවුරුදු 25ක් 30ක් විතර වෙනවා. ටැපීර් අම්මා කෙනෙක් ටැපීර් බබෙකුව මාස 13ක් විතර කුස තුල තියාගෙන පෝෂණය කරනවා. පුංචි අපි වගේම ටැපීර්ලත් හරිම කැමති දෙයක් තියෙනවා යාළුවනේ. ඒ තමයි වතුරේ බැහැගෙන ඉන්න එක. ටැපීර් කැමති දවසේ ටික වේලාවක් කිව්වට ටිකක් වැඩි වේලාවක් වතුරේ බැහැගෙන ඉන්න. හැබැයි අපි වගේ නෙමෙයි. එයාලා හරි ආසයි ජලජ පැලෑටි හොයාගෙන කන්න. මෙයාලා ශාකභක්ෂකයිනේ. ඒ වගේම සතුරන්ගෙන් බේරිලා හැංගෙන්නත්, උෂ්ණ කාලවලදී ශරීරය සිසිල් කරගන්නත් මේ පුරුද්ද මෙයාලාට උදව් වෙනවා. ඒ විතරක් නෙමෙයි, ගඟේ පතුලටම ගිලිලා පැලෑටි කන අතරතුර පුංචි මාළු ඇවිල්ලා මෙයාලගේ ඇඟේ ඉන්න මැක්කෝ වගේ සත්තුන්ට කොටලා කනවා. ඉතින් වතුරෙන් එළියට එනකොට මෙයාලාගේ ඇඟේ එල්ලිලා ලේබොන පරපෝෂිත කරදරකාරයන්ගෙනුත් මේ ගොල්ලෝ නිදහස්. වතුරේ බැහැලා මෙහිම පිරිසිදු වුණාට ටැපීල්ලා මඩේ බැහැලා මඩ ඇදුම ඇඳගෙන ඉන්නත් හරි කැමති. එහෙම කරන්නේත් අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන්නයි, මදුරුවෝ වගේ සතුන්ගෙන් ආරක්ෂා වෙන්නයිලු. ටැපීල්ලා හොඳ ශාක භක්ෂකයෝ. ඒගොල්ලන්ගේ ආහාර වට්ටෝරුවට පළතුරු, බෙරි ජාති, ගස් කොළන් වගේ දේවල් ඇතුළත්. දවසේ වැඩි ප්‍රමාණයක් තමන්ගේ පාඩුවේ නැට්ට වනවන ඉවල්ලල්ල කෑම කන එක තමයි ඒගොල්ලන්ගේ වැඩි. මෙයාලා හවස් කාලයේත් රාත්‍රී කාලයේත් තමයි වැඩියෙන්ම සරිසරන්න කැමති. දවසකට කිලෝග්‍රෑම් 40ක් විතර මෙයාලා ආහාර ගන්නවා. ඉතින් මේ පුංචි හොඬවැල් කොටේකුත් එල්ලගෙන ඇවිදින අලිබාගෙට මෙහෙම අවයවයක් සබාදහම් අම්මා දීලා තියෙන්නේ. පුංචි දළු වර්ග, බෙරි වගේ කුඩා පළතුරු වර්ග, ඒ වගේම ජලජ පැලෑටි හොදින් අල්ලා ගන්න පුළුවන් වෙන්නලු. ඒ වගේම ටැපීර්ට ශක්තිමත් හනු පිහිටලා තියෙනවා. ටැපීර් හරි ලැජ්ජාකාරයෙක් වුණත් තමන්ගේ ආත්මාරක්ෂාව සඳහා බියටපත් වුණු වෙලාවල් වලදී මිනිසුන් දරුණු විදිහට හපා කාපු අවස්ථාවලුත් වාර්තා වෙනවා. ඒ වගේම යාළුවනේ, ටැපීර්ට තියෙන තවත් අරුම පුදුම ලක්ෂණයක් තමයි එයාලාගේ පාදවල තියෙන ඇඟිලි වගේ බෙදුණු කුර. මේවා ඉදිරිපාදවල 4කුත් පසුපාදවල 3කුත් බැගින් පිහිටලා තියෙනවා. මේ පුංචි හොඩවැලක් තිබ්බට අලියකුත් නොවන, වතුරයට කිප්පුණාට හිපපොටේ මස් කෙනෙකුත් නොවන අශ්වයාගේ පවුලට අයත් ටැපීර් තමන්ගේ පාඩුවේ වෙන කාටවත් කරදරයක් නොකර ජීවත් වෙන සතෙක්. මේ වගේ අමුතු සත්තු තමා ලෝකයේ විවිධත්වය ඇති කරන්නේ. ලෝකයේ කොතන හිටියත් ඒගොල්ලන්ගේ අහිංසක ජීවිත බේරාගෙන ඉන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ වගේ තවත් සත්තු ගැන මම්මගේ ඉදිරි වීඩියෝ වලින් අරගෙන එන්නම්. මගේ මේ Sihali and Nature YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා, වීඩියෝ එක ලයික් කරලා, මගේ Facebook සමූහයටත් එකතු
වෙන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. ගිහින් එන්න.